සුජාතාව රෝහලේසිට ගෙදර එක්කාගෙන ආවද? සපු ගෙදර ගියේ නැත. කෙල්ලව යවන්නට සුජාතාට සිතුනේද නැත. තමාට අසනීප වී දවස් හතක් රෝහලේ ඉන්නට සිදුවිය. ඒ කාලය තුල ජනිතාවේ විනාඩි 5කටය. ඒත් එක් වතාවක් පමණි. නැන්දම්මා කෙනෙක් බෑනා කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වන්නේ නැත. ඒත් අර දුප්පත් කොල්ලා උදේ දිවාරය කාමරයේ වැටි මීහිත හදමින් දුක්විඳයරු සුජාතාට සීවෙයි. කෙල්ලගේ දුක්විඳීම සාධාරණය. අරවැනි කොල්ලෙක්ව නැති වෙද්දි ඒ වැනි කම්පනයක් දැනීම ස්වභාවිකය. සිකුරාදාරය ජනිත් කඩාගෙන එද්දි සුජාතා සපුවත් උන්නේ කාමරයේ. සුජාතාට අමාරුව නොතිබුණද ඇය විවේකෙන් උන්නාය. අද අම්මාත් ගෙදර නිසා ප්‍රේමාට ඉන්දියාප්ප හදන්නේ ඇය සපෝ කීවාය. ජනිත් හදිස්සියේ කඩාගෙන පාත් වෙත ඇය සිටියේ නැත. ආවේ ජනිත් බව සපෝ දනී. ඇය දිග හොස්මා පපුවටගෙන අම්මා දෙස බැලුවාය. මං යන්නේ. ඒත් පුතේ ප්‍රශ්න ආපුතෙන් අද මං ඉඳලම තමා යන්නේ. සපෝ පිටතට ගිය අම්මාට එහෙම කියාගෙනමයි ජනිස් සාලේ මැද ඉඳගෙන උන්නේ. ඔහුට ඇත්තේ අහිංසක හිතක් උපවන ගතිගුණයයි සපෝට සිතුනි. ලෑස්ති වෙන්න. කොහෙ යන්නද? ජනිත් නැගිට්ටේය. ඒවට බිය විය යුතු නැතයි ඇයට සිතුනි. කොහෙ යන්නද? යන තැන දන්නේ නැද්ද? සපෝ මට පරක්කු වෙනවා. ඇඳගන්නේ නැත්තම් ඔහොම හරි එනවා. මං අද අම්මා ගාව ඉන්න ඕන. දැන් හිටියේ සතියක්. බෙහෙත් දෙන විදිය ඔක්කොම දන්නේ මං. මං ඒ ටික දීලා ඉන්නම්. දෙන බෙහෙතක් දීලා එනවා මං ඉන්නම්. සපෝ කෝපයෙන් ඕදෙස බැලුවාය. මෙහෙම කතා කරන්නේ තම අම්මාටය. මං අද ඉඳලා ඉන්නේ. එහෙනම් අදත් ඉන්නේ නැහැ. ඔව්. ජනිත් වේගෙන් සපෝ කර ආවේය. සපෝයේ ආ වේගයට බය වූයේ නැත. මේ අන්තිම වතාව. සපෝ සිනාසුනාය. ඒ සිනාව ජනිත්ව කිප්පුවේය. හෙට 9 වෙද්දි ගෙදර ඉන්න ඕන. සපෝ කතා කළේ නැත. ආදරයන් නැති මිනිහෙකුගේ අනකිරීම් වල කිසිදු බරක් නැත. මාව කටෙන් බය කරන්න යන්නේ. සපෝ ප්‍රේමාට කීවේ ජනිත් ගිය පසුය. ගෙදර යන්න හිතෙනවා. ඒත් මේ මූණ දැක්කම මාව වෙවුලනවා. එකපාර ප්‍රශ්න දාගන්න එපා බේබි. ප්‍රේමා කීවේ කරුණාවෙනි. ප්‍රශ්න දාගෙන ගෝරි දාගෙන ජීවත් වෙන්නේ ආදරේ කරන මිනිහත් එක්ක ප්‍රේමා. මේ මොකෙද්ද? සපෝයේ කිව් ආකාරයට ප්‍රේමාට සිනා ගියේ. මං ඉන්දියාප්ප ටික හදලා එන්නම්. සපෝ ගොස් දුරකතනේ අතර ගත්තේ සාගරට ඇමතුමක් ගන්නටය. මොනාද අපි මහත්තයා කරන්නේ? මේ අපි මැලේපිකල් එකක් හදනවා චුටි මැනික. මාත් මැලේපිකල් කන්න හරි ආසයි. මං රෑට ටිකක් ගෙනත් දෙන්නද? කරදරයක්ද? එහෙම කිව්වේ මැලේපිකල් කන්නට ඇති ආසාවට නොවේ. එහෙම වුණ බලාගන්නට ඇති ආසාවටය. මං 9 මාර වෙද්දි එන්නම්. අපි ඉන්දියාප්ප හදනවා. කාලේ යන්නත් එක්ක එන්න. එක්කන් යන්න ආවේ නෑ. ඔහු අසන්නේ කුමක් ගැනද කියා සපු දනේ. එක්කන් යන්න එන්නේ ඉන්නේ එක්කෙනානේ. ඒ ටික කියා සපු දුරකතනේ තැබුවාය. සපු ගෙදර යන්නට පිටත් වූයේ සුජාතාගේ දෙපා තුන්වරක් පමණ සිම වැදය. කොතරම් සිනා මූණක් ගන්නට ගියද ඒ මූසල ගෙදර යන්නට හදද්දී පපුවම කඩා වැටේ. එවැනි වෙලාවට මූණට එන කළු අලාව පවුඩර් 7-8ක් ගෑවත් යන්නේ නැත. පරිස්සමින් මැනික මොන දේ වුණත් කොල්ලව රකින්න හිතුමත යන්න එපා. මට තේරෙනවා අම්මේ. මං එහෙම කරන්නේ නැහැ. අම්මා බෙහෙත් ටික වෙලාවට බොන්න හොඳේ.
මම් බොන්නම්. මම් බෙහෙත් බොන වෙලාවට කෝල් කරන්නම්. නොකහින්නත් එපා. සපු ප්‍රේමාස්වාගෙන කුස්සියට ආවාය. ඉඳලා යද්දි හරි පාළුයි බේබි. මටයි පාළු ප්‍රේමා. එහෙම කියද්දි ප්‍රේමාගේ පපුවම ඇකිලි ගියේ. කෑම ටික හොඳට හදන්න ප්‍රේමා, හොඳද? පාන් කෑලි කවන්න එපා. බඩු ඉවර වෙද්දි ගිහින් බඩු ටික කියන්න. මම් බලලා කරන්නම් බේබි. හදිස්සියේවත් උයන්න බැරි වුණු සාගර අයියට කතා කරලා හරි කෑම ගෙන්න ගන්න. මං ගිහින් හරි අරන් එන්නම්කෝ. යන්නම් ප්‍රේමා. ප්‍රේමා කෙල්ලගේ සීතල කොපුල සිප ගත්තාය. බුදු සරණයි බේබි. මාවත් බලන්න ඉඳලා හිටලා එන්න. අනේ, කෙල්ල යන දෙස ප්‍රේමා බලා උන්නේ දුකිනි. ඔයාගේ චූටිමිනික යනවා ආයෙත් මැගසින් එකට. සපු කිවිය සාලෙවුන් සීයාගේ ගෙලවටා දෑත් යවාය. දෑසිරි මහතා දුකින් මෙන් කෙල්ල දෙස බලා උන්නේ. මං ඔයාව බලන්න එන්නම්. දෑසිරි මහතා කෙල්ලගේ හිස අතගා කීවේ. සපු ඇස් හංගාගෙන පාරට බැස්සාය. ටවමට ආපසු ඇයට පුදුමාකාර අසරණකම තනිකමක් දැනුනි. ඇත්තම කිව්වොත් ඇයට ඇනෙන්නට මෙන්න ආවේය. ඒ පුදුමාකාර හැඟීමකි. සපු දුවගෙන මෙන් දුරකතන කුටියට ගොස් සාගරට ඇඹතුමක් ගත්තේ හිස කැරකෙන්නට වූ නිසාය. සාගරයේ මට, සපු කතා කළේ ගොත ගසමින් මිනි. ඇයි චූටි මිනික, ඇයි? මං ටවුන් එකේ ඉන්නේ, මට කලන්තේ වගේ. චුට්ටකට එනවද සීවලියක ළඟට? මං දුවල ඉන්නම්. ඕමම ඉන්න. දුරකතන කුටියෙන් සපු පිටතරාවේ දැස් පිස දමමනි. මේ හිටි හැඩයේ හිදිහිරි වටන තරමට අසරණකම කුමක්ද? සපු සීවලියක අසල බලා උන්නේ සාගර එන තුරිය. දළදා වීදීන් හරවා ජනිත් ලොකු බණ්ඩාර ආවේද ඒ මොහොතේ. සීවලියක ළඟ බලාගෙන ඉන්නා සපුව දැක ඔහු වාහනේ පාර අයිනට කර නතර කළේය. මෙයා කවුරු එනකල්ද මේ බලන් ඉන්නේ? බලමු. ජනිත් වාහනේ වීදුරු අතරින් සපූ දෙසම් බලා උන්නාය. ඈතින් නවතා තිබූ ජනිත්ගේ වාහනේ සපූ දුටුවේ නැත. එහෙත් ත්‍රීවිලරයෙන් බැස දළදා වීදී දුවගෙන මෙන්නා සාගර ජනිත්ව දැක්කේය. සාගරගේ දෙපා එහෙමම නැවතින. පව්, කෙල්ල දන්නෑ මෙයා රැකගෙන ඉන්නවා කියලා. දැන් ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ජනිත් ලොකු බණ්ඩාර බලා උන්නේ සපු දෙසම්බව සාගරට විශ්වාසය. සාගර එහෙමම අසලෝ කඩපිලකට ගොඩවිය. ඈත කෙල්ල බලාගෙන ඉන්න ආසරණ ලීලාව දකිද්දි සාගරගේ පපුව උණුවෙන්නට විය. එන්න විදියක් නෑ චූටි මැනික, සාගර හිතින් කීවේ. ඔහු තවමත් ප්‍රමාද ඇයිදැයි සපු පාර දෙසම් බලාගෙන සිටුවාය. සංගරාජ මාවතේ සිට දැන් ඉන්නට වෙලාය. එහෙම කරන්නේ නැහැ එයා. කතා කළාම දුවගෙන එනවා. හදිස්සි එන්න ගින් අනතුරක්වත් උනාද? සපෝ ගිහිස තවත් කරකවෙන්නට විය. ඇයි අලි දුරකතන කුටියට රිංගුවේ බලා ඉන්නට බැරිම තැනය. කාට හරි කෝල් කරන්න යන්නේ. කවුරු හරි එනගල් තමා බලාගෙන ඉන්නේ. ලේට් නිසා කෝල් කරනවා. බලමු. ජනිත් ලොකු බණ්ඩාර හෙල්ලුනේවත් නැත. දුරකතන කුටියට ගිය සපු යලි සාගරගේ අංකය ගත්තාය. සාගරයේ මං බලන් ඉන්නවා. ඔයා කොහෙද රත්තරන්? ඒ මහද්දී සාගරගේ පපුව කැඩි කැඩි යන්නට විය. ආදරේ, මේ මහ දුක්ඛන්දරව කවදානම් නිම වේද? චූටි මෙනික, මං ඇවිත් ඉන්නේ. ඒත් ඇයි සාගරයේ? ජනිත්ගේ වාහනේ ළඟම තියෙනවා. චූටි මැනික දිහා බලාගෙන උන්නේ. ජනිත්ගේ? ඔව්, මං වාහනේ දැකලා ආවේ නෑ. චූටි මැනික ගෙදර යන්න. දැන් ප්‍රශ්නයක් දාගන්න එපා. කවදා වෙනකල් අපි මෙහෙම දුක් විඳින්නද නේද?
ගෙදර ගිහින් ටිකක් රෙස් කරන්න. චූටි මැනික දිගටම නිදි මෙරුවනේ. මයි යන්නම් බුදු සරණයි. පරිස්සමී යන්න. සපු පිටතට පැමිණ පාරයා ත්‍රීවිලරයකට අතපෑවාය. ජනිත් ත්‍රීවිලරයේ පසුපසම ආවේය. ගෙදරින් බසිද්දීම ජනිත්ගේ වාහනේද පැමිණ නැවැත්විය. සපු එහෙමම ඉහළ මාලෙට ගියාය. ඉක්මනට මම තීරණයක් ගන්නවා. ඇය අදිෂ්ඨාන කරගත්තාය. මොකා එනකල්ද බලන් උන්නේ. ජනිත් පැමිණ ඇසුවේ සමච්චලයට මෙනි. සපු කතා කළේ නැත. මේ කැන්ඩිවල මගේ ඇස්වාලා සෙල්ලන් දානෝ බොරු සපු. තේරුණාද? ජනිත්ගේ වචන සපුගේ පපු ඇවිස්ස විය. ඇය එහෙමම නැගිට්ටාය. ඒත් දැයම සිතා පසු සංසුන් වූවාය. පරණ බෝයිෆ්‍රෙන්ඩ් තාම හම්බ වෙනවද? සපු හිසෝසවා ජනිත් දෙස බැලුවාය. මගේ නෙමේ කියන කෙනාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ල නම් අන්න හම්බ වෙන්න ආසාවෙන් ඉන්නවා. තාම කැම්පස් එකේ අඬනවලු. ගිහින් සනසලා තුරුල් කරගන්න. පවුනේ යාළගේ ලව්ලි ජනීනේ. සපු එහෙමම කීවාය. ජනිත් සපු දෙස බැලුවේ ගැස්සීමිනි. ඇයි බය වුණාද? හම්බ වුණත් එකයි මට නැතත් එකයි. සපු කීවාය. ජනිත් කතා කළේ නැත. සාගර හිට දෙන කහපතට ලූණු කිලෝ 30ක සීනි සම්බෝලයක් හැදුවේ. දැන් සපු මලි කේටර්සි වැඩට කුරුණෑගලින් ආ තව කොල්ලෝ දෙන්නෙක්ද ඉන්නේ. ඒ නිසා සාගරට චන්නටත් පහසුය. රෑ වැඩ කරන්නට ආවද සාගර චන්නට නිදාගන්නට හරි. දවල්ට නිදිමතේ උඹට සේල්ස් වැඩ කරන්න බෑ. ගිහින් නිදාගනින්. සාගර චන්නව එළවයි. රෑටනි මචං ආතල් එක තියෙන්නේ. දවල්ට නිදි කිරා වැටියන්. චන්න ඔළුව කසමී යද්දි සාගරට දුක සිතෙයි. වම්බඩු ටික කපල මට කතා කරන්න මල්ලි. තේරුණාද? හා සාගරයි, කිලෝ 20 මදි වෙයි නේද? මදි වුණොත් බලමු. සාගර මහරෑ ඇඟ සෝදාගෙන එළී බංකු ඉනේද? සාගර මහරෑ ඇඟ සෝදාගෙන එළී බංකු උඩ ඉඳගත්තේ. දැන් රෑ එකද දෙකද කියා ඔහු දන්නේ නැත. දැනගන්නට ඔහුට ඕනෑද නැත. සපුමලී කේටස් වලට හෙටට මාස 10කි. සාගරට පුදුමත් සිතුනේ. පසුගිය මාස 10 ජීවිතයේ උදා වූ පුදුමාකාරකම දසමසයයි ඔහුට සිතෙයි. ඒ මාස 10 පුරාම එක දවසක්වත් පුරාරයක් නිදා නොගත් බව සාගරට සිහිය. එක්කෝ පාන්දර 3 වෙනතෙක් වැඩ කරන්නට සිදුවිය. නැතෝ ට්‍රෑ ටික කැළවිහිඳ පාන්දර 3ට අවදී වැඩ කරන්නට සිදුවිය. බොහෝ දවස්වලට නිින්දක් ලැබුණේම නැත. සබුමලී කේටස් පටන් ගත්තේ මැරුණු අම්මාව තාත්තාව සීකර මාලිගාව ළඟ අසරණ මිනිසුන්ට බත් පැකට් දීය. පළමු බත් පැකට් එක කා රසයි කීවේ ඇය. සබුමලී කේටස් වලට හරි ගියේ ඇයිද සාගර දැනුන්නේ. ඊයේ බලද්දි දවසකට දෙන බත් පැකට් ගණන 600කට කිට්ටු කර තිබුණේ. 4-5 දිනේ පමණක් තියාගෙන කෑම් පැකට් 600ක් දීම පහසු දෙයක් නොවේ. ඒ දුෂ්කර ගමනේදී සාගරට 6-7 දිනකගේ වැඩ කරන්නට සිදුවිය. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඒ කාලය තුල හිසරදයක්වත් හැදුනේ නැතේ සාගරට සිහිවිය. මගේ රත්තරන්ට හරියනවා. ඇය ඒ වචන ටික කිව්වේ පට්ටිපොල ෆාම් එකෙන් පිට වූ උදෑසනේ. ඒ වචන ටික ඇත්ත කරන්නට නොයිදිනා දුකක් විඳින්නට සිදුවිය. මාසයකින් ඒ මුහුණ දකින්නට බැරි වූයේ ජනිල් ලොකු බණ්ඩාර කෙල්ලව හිර කරගෙන ඉන්නා නිසා බව සාගර දනී. නුවර යද්දී ඇස්වලට මිරිස් කෑවාසේ. ඒ රුව යන්තමටවත් දකින්නට නැත. මේ දවස්වල යාගේ අම්මවත් ගෙන්නගෙන ගෙදර තියාගෙන බේබි හිරේ දාලා වගේ මල්ලි. පෙරේදා ප්‍රේමා පැමිණ සාගරට කිවි අප්‍රමාණ දුකකිනේ. හැමෝම උන්නේ සාංකාවෙන් මෙනි. ඇයගෙන් ඇමතුමක්වත් නොමැතිව ජංගම දුරකතනේද පාළුවට ගොසිනේ. සාගරට දැන් එය අල්ලන්නට පවා දුකය.
සාගර නුවරහස දෙස බලා උන්නේය. තරු ලක්ෂ ගණනක් පිරිවරාගෙන නුවරහස ලස්සනට දිලිසෙමින් තිබුණි. අදහෙට වැසි නොයටවායයි සාගර පැතුවේ. එසේ පතන්නට විශේෂ හේතුවක් තිබුණි. මාස 10ක් පුරා සපුමලී කේටස් වලින් මුළු නුවරටම බත් පැකට් සපයා ඉතුරු කරගත් මුදලින් ලස්සන වැඩක් කරන්නට යන්නේ හෙටය. හරියට ඇඳුමක්වත් නොගෙන ඉතුරු කළ මුදලින් වාහනයක් ගන්නේ හෙටය. එහෙද පුංචි වෑන් එකකි. සාගර දවස් ගණනාවක් චන්නස් සමග නුවර වාහන සේල් සංගණවල සැරිසරුවේ. නුවර කඳු පාරවල් වලට ගැළපෙන බත් පැකට් බෙදා හැරිය හැකි වාහනයක් ගැනීම සාගරගේ අරමුණ විය. එහෙත් වාහනයක් දෙස බලන බලන හැම වතාවකදීම ඔහුට පෙනෙන්නේ එහි ඉදිරිබස අසුනේ වාඩි වී ඉන්න ඇය. ඇය නැතුව මේ වාහනේ ගන්නටත් මොකද්ද වගේ. එහෙත් මේ වාහනේ ගත යුතුමය. ඒ තරම් අඩු මුදලකට ඒ වෑන්ඩිය මින්පසු ගන්නට ලැබෙන්නේ නැත. කෙහෙල් දැල්ලේ පාටේ කුඩා වෑන්ඩිය දුටුවනම සාගරගේ හිත ගත්තේ. අතේ ඇති මුදල වාහනය ගන්නට මදි වෙද්දි ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටින. එහෙත් ඉතුරු මුදලට ලීසින් පහසුකමක් හදා දෙන්නට වෑන් සේල්සගේ හිමිකරු එකඟ විය. හැදෙන කොල්ලෙට අපි උදව් කරන්න එපාය. සිංහල කොල්ලු ඉස්සරහට එන්න ඕන. සාගර දවස් ගණනාවක් ගොස් ඒ වාහනේ අත ගෑවේ. ඔහු ඒ ඉම්බේ නැති එක පමණි. ලීසින් එක පහස් වුණා. හෙට වාහනේ ගන්න පුළුවන් සාගර. සාගරට පණිවිඩය ලැබුණේ හවසය. ඒ සතුට කියාගන්නට ලඟුන්නේ චන්න පමණි. ඔහු සතුටට උඩ පැන්නේ. ඒ මොහොතේ සාගරට සිහියේ සපුවය. අඩුම ගණනේ දුරකතන ඇමතුමක් වද්දී මේ පණිවිඩය කියාගන්නට ඇත්නම් මේ සාගරට සිතුණි. එහෙත් ඒ ගෙදරට ඇමතිය නොහැක. හිත කියන්නේ වාහනේ ගත් පසු මුල්මවරට යා යුත්තේ අර හාස්කම්මැති නුවරලී කෝවිලට කියාය. ඒ කෝවිලේ පුදුමාකාර හාස්කම් ඇත. මේ ජීවිතයේ ලස්සනම දේවල් වෙනුවෙන් බාරුවේ ඒ කෝවිලටය. එහෙත් තනිවම යා නොහැක. සාගර චන්නගේ අතක් සාගරගේ නිරුවත් උරතලයට වැටින. මං කෝපි ටිකක් හැදුවා. සාගර සිනාසී චන්නගෙනා කෝපියක නහයට තබා බැලුවේ. රෑගෙන මේ උණු කෝපි සුඳ මිහිරිය. නිදිමත යන්නේ ඒ සුවඳටය. ඔබට නින්ද යන්නේ නැද්ද? නින්ද යාගෙන එද්දී අපේ කහ කිරිලි මතක් වෙනවා. චන්න කහ කිරිලියයි කියන්නේ හෙට ගන්න වෑන්ඩ්‍රියට. ඒට ඇත්තේ කහ පාටත් තැඹිලි පාටත් අතර කෙහෙල්ලිලි පාටේ. ඒත් උඹ දුකින්, චන්න කීවේ. සාගර අසරණ සිනාසුනේ. මං දන්නෝ ඇයි කියලා. එයා හරි ආසයෙන් මචං හිටියේ මං වාහනයක් ගන්නවා බලන්න. දවසක් හීනෙනුත් දැක්කලු. සාගර කීවේ දුකිනේ. මං මොකද මචං කරන්න ඕන? කරන්න දෙයක් නෑ මචං. එයාව මාසෙකින් දැක්කේ නෑ. කෙල්ලව හිර කරගෙන ඇති. හිතන් හිටියේ වාහනේ ගත්තු ගමන් එයා එක්ක කෝවිලට ගිහින් එන්න. නුවරලිය අපි ගිය කෝවිලක් තිබ්බා. එතන හරි හාස්කම්. චන්න අසරණ සාගර දෙස බලා උන්නේ. අපි මචං හෙට වාහනේ ගමු. අරගෙන පදින්න නැතුව තියමු. නංගි ආව දවසක බාරයක් වෙලාම වාහනේ පාරට දාමු. වාහනේ ඇයට පින්නක් ගන්නවත් තිබ්බා නම්